මේ කසල කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා අපි හඳුනා ගන්න ඕනේ. කසල කියන්නේ මොකද්ද? කසල කියන්නේ ආර්ථික වටිනාකමක් නැති වැඩකට ගන්න බැරි දේකට තමයි කසල කියලා කියන්නේ. නැත්නම් අපි විසි කරන්නේ නැහැ නේ වටිනාකමක් තියෙනවනම්. ඒතර ඒක. හැබැයි මේක ප්‍රශ්නේ තියෙන්නේ ඒ කසල අපිට ආර්ථික වටිනාකම ඒක හරියට කළමනාකරණය කරන්න පුළුවන් නම් කසල කියන එක කසල නෙමෙයි වෙනවා. කසල කියලා දෙයක් නැහැ. අපි බැලුවොත් එහෙම දැන් විශේෂයෙන්ම ප්ලාස්ටික් කියලා බැලුවොත් දැන් මේ බෝතලයක් බැලුවොත් එහෙම මේක දිරන්න අවුරුදු 400ක් යනවා මේක දිරන්නේ. එතකොට මේක අනිවාර්යයෙන්ම මේක අපි 400ක් පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒතර මේක අපි මේක පාවිච්චි කරලා විසි කරනවා අවුරුදු 400ක් මේක පවතින පොළවේ. දැන් මට මතකයි මම නගරාධිපති වෙලා ඉන්න කාලේ ආදාහනාගාරය හදන්න පොළව ඔව් ඒ කියන්නේ තෝරාගත්තේ කවදාවත් දන්න කාලෙක මිනිවල්ලපු නැති කඳු කබොක් වගේ තියෙන උස ප්‍රදේශයක තමයි කනත්තේ තෝරාගත්තේ. හැබැයි ඒකේ ෆවුන්ඩේෂන් කපනකොට මිනි පැකට් එනවා. ඒක ඔක්කොම දිරලා. ඔව්. ඇට කටු මොනවත් නැහැ. හැබැයි පැකට් එක අර පොලිතින් එක රැප් වෙලා තියෙනවා. මම කියන්නේ බලන්න. එතකොට අපිට එතකොට දැන් අර ඉස්සෙල්ලා කියලා ඩෙෆිනිෂන් එකෙන් එන්නේ කසල කියලා කියන්නේ භාවිතයට අපිට ගන්න බැරි ප්‍රයෝජනට ගන්න බැරි දෙය කියලා. හැබැයි කසල ආනයනය යටත් විදිහට ආනයනය කරන්නේ ඇයි? ඒ කියන්නේ අපිට මේ කසල භාවිතා කරන්න පුළුවන් වෙලා. අපි ඒක වෙන කෙනෙක් අපිට තියෙන ප්‍රශ්නේ කසල අපි අපේ රටේ කසල අපි භාවිතා කරන්නේ නැතුව වෙන රටක තියෙන කසල ටික අපි එකතු කරලා වැඩ කරගන්නවා. අපේ රටේ කසල ටික අර විසි කරලා තියෙනවා. ඒ කියන්නේ අතන කසල කියලා කියන්නේ ඒ කසල කියන ද්‍රව්‍ය ටික එකතු කළොත් වෙන වෙනම වෙන් කරොත් එහෙම වීදුරු ප්ලාස්ටික් කඩදාසි ඕගනික් දිරන දේවල් කියලා වෙන් කළොත් කසල නෙමෙයි. ඒකට වටිනාකමක් තියෙනවා. ඒතර ඒක කසල කියලා කතාවක් නැහැ. ඒතර දැන් අපි නිකන් බැලුවොත් එහෙම ප්ලාස්ටික් විතරක් ගත්තොත් එහෙම දිනකට මේ රටේ ප්ලාස්ටික් විතරක් විසි කරනවා ටොන් 938ක් දවසකට ප්ලාස්ටික් විසි කරනවා ටොන් 938ක්. ඒකෙන් එකතු කරන්නේ 300යි. ඒතර ඉතුරු 600ම කොහේ කොහේ හරි විසි වෙනවා. ඒතර එක කසල වෙන. ඒක වටිනාකමක් නැහැ. එකතු කරන්නේ නැහැ. ඉතින් ඒක කසල වෙන. හැබැයි ඒකට එකතු කරගන්න පුළුවන් නම් අපිට ඒකෙන් වැඩක් ගන්න පුළුවන් නම් දැන් ඉස්සර බලන්න කොහොපත් මේ රටේ හරියට විසි කරා. දැන් කොහොපත් වලට වටිනාකමක් තියෙනවා. නේද? කොහොපත් දැන් හොයන්නත් නැහැ. ඒ වගේ මම කියන්නේ ඒකට වටිනාකමක් දෙන්න පුළුවන් නම් ඒක කසල වෙන්නේ නැහැ. එතකොට මං කිය වගේ 938ක් ටොන් දවසකට විසි කරපුවාම ප්ලාස්ටික් විතරක් ඒක කසල වෙනවනේ. ඒකෙන් 300ක් එකතු කරගන්නවා. එතකොට 600ක් කසල විදිහට යන්නේ. එතකොට ඒක විවෘතව බැහැර කරනවා. දැන් නගර සභාව සමහරට ප්ලාස්ටික් ගොඩක් එකතු කර ගන්නවා. ගිහිල්ලා තව කාගරි වත්තකට ගිහිල්ලා බානවා ගොඩක. එතකොට ඒක දිරන්නේ නැහැ. එතන ඇත්තට මේක දැන් කරේ කසල විදිහටම ගිහිල්ලා බාලා තියෙනවා. දැන් හැබැයි අනිත් කසල ටික දිර නැති වෙලා යනවා. හැබැයි ප්ලාස්ටික් කසල අවුරුදු 400ක් එහෙම තියෙනවා. එතකොට ඒවෙන් දැන් 938ක් විසි කරාට ඒකෙන් ප්‍රතිචක්‍රීකරණය සඳහා මොන හරි දෙයක් කිරීම සඳහා භාවිතා වෙන්නේ 38යි. එතකොට අපි බැලුවොත් එහෙම අර ටෝන් මං කියවන දැන් 938ෙන් 300ක් දිනකට එකතු කරනවා කියලා. එතකොට 600ක් විසි කරලා තියෙනවා කැලේ තැන් තැන් වල දාලා. ඒ 600ෙන් බැලුවොත් එහෙම වතුරට දානවා ටොන් 8ක් දවසකට. අපි ජල මූලාශ්‍ර වලට, බැව් වලට, ඇල දොල වලට, මූදට ටොන් 8ක් විසි කරනවා. එතකොට එක එක්කෙනාගේ අනුන්ගේ වතු වලට විසි කරනවා 139ක්. ඊට පස්සේ තව භයානකම දේ තමයි අපි පුච්චනවා ටොන් 419ක් ප්ලාස්ටික්. මේකෙන් මේවා ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී ෆියුරෝන් කියලා වායුවක් එනවා. ඒකෙන් පිළිකා හැදෙනවා, වඳභාවය හැදෙනවා මිනිස්සුන්ගේ. ඒ නිසාම පරිසර අධිකාරිය නීතියකුත් දාලා තියෙනවා ප්ලාස්ටික් පුච්චන කෙනාට රුපියල් 15,000ක් දඩ ගහනවා කියලා. මම දන්නේ නැහැ මේවා ක්‍රියාත්මක වෙනවා කියලා. පොතේ තියෙනවා. ඒතකොට මේකේ තියෙන කතාව කියන්නේ ඒ ඇස්සේ දැන් අපි නිකන් බැලුවොත් එහෙම අවුරුද්දකට බැලුවොත් 2021 අපි ප්ලාස්ටික් කියන්නේ ලංකාවේ ජාතියක් නෙමෙයි. අවුරුදු 400ක් දිරන්නේ නැතුව තියෙන එකක්. අපි රටින් ගෙන්නනා ප්ලාස්ටික් කියන එක ටොන් 473ක්. 473,000ක් ටොන් අවුරුද්දකට ගෙන්නනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 918ක් අපි වීදම් කරලා තියෙනවා 2021 මේ ප්ලාස්ටික් කියන ඒවා ගෙන්නන්න. හැබැයි මේක ගෙන්නලා අපි අවුරුදු 400ක් මේකෙන් වැඩ ගන්න නැහැ නේ. ඒ කියන්නේ මේක විසි කරනවා. දැන් මේ වතුර බෝතලේ වතුර එක බිව්වට පස්සේ අපි විසි කරනවා. 400ක් මෙයා තියෙනවා ඒ වුණාට මේ දවටනේ විදියට බෝතලේ. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ 2021 ගත්තොත් ටොන් 6800ක් වෙන රටවල විසි කරලා තියෙන ප්ලාස්ටික් කලි අපි රට ආනයනය කරලා. අන්න මාතෘකාවට අපි එනවා කැරකිලා
යටත් විජිතකරණය වෙලා තියෙන්නේ කොහොමද? අර ඉස්සර වගේ ගහලා බැනලා යුද්ධ කරලා නෙමෙයි. අපි තියෙන අලසකම නිසා අපේ ප්ලාස්ටික් ටික එකතු කරගන්න ක්‍රමවේදයක් හදලා නැති නිසා අපේ ආකල්ප නැති නිසා අපි යටත් විජිතකරණයකට ලක් වෙලා තියෙනවා. එතකොට බැලුවොත් එහෙම 2021 විනාය විසිකරන බංගලාදේශෙ වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, මේ රටවල් වල ඇමරිකාව වෙන්න පුළුවන්, කැනඩාව වෙන්න පුළුවන්. මේ රටවල් වල විසිකරන ප්ලාස්ටික් අපි ටොන් 6802ක් ලංකාවට ආනයන එක. හැබැයි ලංකාව 473,000ක් ටොන් අවුරුද්දකට ගෙන්නන ප්ලාස්ටික් විසිකරනවා. එච්චර ප්‍රමාණයක් 400,000 විතර අවුරුද්දකට අපි ප්ලාස්ටික් විසිකරනවා. හැබැයි ඒකේ අපි ඒක ප්‍රතිචක්‍රීකරණයට කරන්නේ අපි 50,000යි ටොන්. එතකොට 104ක් පොළවේ හැමතැනම විසි කරලා දාලා ප්‍රතිචක්‍රීකරණය කරන්නේ 50,000යි. සමහර නගර සභාව වරන් ගිහලා ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහේ හරි තව තැනකට ගොඩ ගන්නවා. හැබැයි අපි අනුන්ගේ කසල අවුරුද්දකට ටොන් 6,802ක් ඩොලර් මිලියන 3ක් වියදම් කරලා 2021 ගෙනත් තියෙනවා. 2022 බලුවොත් අපි ලංකාවට ආනයනය කරලා තියෙන ප්ලාස්ටික් 367,000ක් ටොන් ඩොලර් මිලියන 790ක් වියදම් කරලා කසල ගෙන්නලා තියෙනවා. අනුන් විසි කසල කියලා කියන්නේ ඇත්තටම ඒක කසල විදිහට නෙමෙයි, අපි ප්‍රයෝජනයට ගන්න. හැබැයි මේක තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ තියෙන ප්ලාස්ටික් ටික කසල කියලා විසි කරලා දාලා අපි අනුන් එකතු කරපු වෙන රටවල එකතු කරපු කසල ටිකක් අපි ටොන් 5000ක් ගෙනාලා තිනවා ඒ අතරතුර. නමුත් මොනවා සම්බන්ධයෙන්ද අපි ගෙන්නන්නේ, මොනකටද අපි හදන්නේ? මේ දැන් අපි මේ වතුර අපි හදනවා. දැන් මේ බෑග් එක තියෙන්නේ, මේ බෑග් එක ගත්තොත් එහෙම විසි කරලාද බෝතල් 4කින් හදලාද බෑග් එකක්. දැන් මේ බෑග් එක ගත්තොත් එහෙම මේක ගහලම තියෙනවා, මේ තියෙන්නේ විසි කරලාද, මේ තියෙන්නේ බෝතල් 4 බෝටල්ස් අප්සයිකලින්. මේ බෑග් එක දැන් වෙන රටවල් වල කට්ටිය මේ විසි කරන වතුර බෝතල් ටික අරගෙන එකතු කරලා පිරිසිදු කරලා සුද්ධ කරලා මේ ත්‍රෙඩ් නූලක් හදලා මේ බෑග් හදනවා. ඒතර අපේ ක්‍රිකට් ටීම් එක අඳපු ෂර්ට් එක මං කියන්නේ මේ වගේ දේවල් කරනවා. දැන් අපේ රටේ තියෙන කම්පැනි නූල් හදන කම්පැනි ලං අපේ රටේ තියෙනවා වතුර බෝතල් විතරක් ගත්තොත් වතුර විසි කරන වතුර බෝතල් වලින් ට්‍රෙඩ් එක හදලා මේ වගේ බෑග් හදන්න මාස් කම්පැනි එකට යවනවා, පිට රට යවනවා, ඒ වගේ තියෙනවා. ඒතර අපි කම්මැලි මේවා ටික එකතු කරලා ක්‍රමවේදයක් හදලා නැහැ. ඒතර අපි කරන වැඩේ විවිධ රටවල් වල එකතු කරපු ටික දිනනවා. දැන් මේක ගන්නකො මේ කෙන්ද දැන් අපේ කොස්ස නැති වෙලානේ. මේවා මේව හදන්නේ මේ බෝතල් ප්‍රතිචක්‍රීකර කියන්නේ විසි කරපු බෝතල් වලින් තමයි මේ කෙන්ද හදන්නේ. මේක අපි ගෙන්නන ඩොලර් මිලියන 1.3ක් වර්ෂයකට වීදම් කරනවා. ඩොලර් මිලියන 1.3ක් වර්ෂයකට වීදම් කරනවා. මේවා වෙන රටවල් වලින් ආනයනය කරන. හැබැයි මේකේ අමුද්‍රව්‍ය මේ බෝතල් ඔයා දැන් මේ බෝතල් හදන මැටීරියල් එක ගත්තොත් එහෙනම් මේකට කියන්නේ පෙට් කියලා. පෙට් මැටීරියල් එක අපි ආනයනය කරනවා ටොන් 1600ක් මාසෙකට. මේ මැටීරියල් එක මේ මැටීරියල් එක ටොන් 1600ක් ආනයනය කරනවා. මේකෙන් ටොන් 400ක් විතර මාසෙකට ගාමන්ට් වල පැකින් ෂර්ට් පැක් කරලා ඇඳුම් පැක් කරලා විවිධ දේවල් පිටරටට ආපහු යනවා. 1200ක් විතර අපේ රටේ භාවිතා කරනවා. දැන් මේ බෝතල් හදන්න වෙන්න පුළුවන්, කොකාකෝලා වෙන්න පුළුවන්, එලිපන්ට් හවුස් වෙන්න පුළුවන්, විවිධ බෝතල් වතුර බෝතල් වෙන්න පුළුවන්. 1200ක් පාවිච්චි කරනවා. මේකෙන් අපි එකතු කරන ක්‍රමයක් තියෙනවා 400යි. ඉතුරු 800ම ඇල දොළවල් වල එමුතම් පුච්චනවා එක එක දේවල් වලට මූදු තියෙනවා. මා ලොකු ප්ලාස්ටික් තට්ටුවක් පොළවේ සමහර තැන් වල මූදු පතුලේ මේව තියෙනවා. හැබැයි මේවා අපේ ටික එකතු කරගන්නේ නැහැ. අපි කොස්සක් දැන් මේ බෝතල් වල විසි කරන බෝතල් වලින් කොස්ස අපි ආනයනය කරලා පිටරටින් කොසු ආනයනය කරනවා. ඉදල් ආනයනය කරනවා. ඉස්සර වගේ ඉරටු කොස්සක් කොහොම කොස්සක් නැහැ. කොස්ස කියන්නේ කොස්සනේ. දැන් තියෙන්නේ මෙව්වා. ඒවා අපේ රටේ ටිකක් හදනවා. ඒ කියන්නේ අපි එකතු කරගන්නවා කසල ටොන් 1200ක් විසි කරනකොට 800ක් 400යි අපි ආපහු ගන්න. ඒ කියන්නේ 800ක් පොළවේ යනවා. ඒ 400ෙන් අපි පොඩ්ඩක් වැඩ කරනවා. දැන් මේ 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 ලංකාවේ කම්පැනි තුනක් තියෙනවා. ෆෙට්ෆ්ලෙක්ස් තියෙනවා, ඉකෝස්පින්ඩල් තියෙනවා, වෙරිඩිෂ් තියෙනවා. මේ කම්පැනියෙන් මේක හදලා රට මේවා කෑලි හදලා රට. හැබැයි ඒගොල්ලෝ දැන් කියනවා අපිට කසල මදි ලංකාවේ කියලා. දැන් අපේ කමිටු වෙනොත් මාසෙට ටොන් 200ක් මේ බෝතල් කෑලි කපපුවා බංගලාදේශයෙන් ගේන්න ටොන් 200ක් අප්‍රූවල් එක ගත්තා. ඉතින් අපි දැන් අපි කියලා නෑ දෙන්න බෑ. ඔයා ටොන් 200ක් මාසෙට ගේන්නත් නෑ. අපේ රටේ ටොන් 800ක් විසි කරලා එකතු කරගන්නෑ. ඒ හින්දා ඒක එකතු කරමු කියලා කිව්වහම ඒගොල්ලෝ කියනවා ඕක එකතු වෙන්නේ නෑනේ. අපේ රටේ එහෙම ආකල්ප අඩුයිනේ. ඒතකොට අපේ ෆැක්ටරිය වහන්න වෙනවා. අපි මේ මේකෙන් ත්‍රෙඩ් එක හදලා
ලෝකෙට විකුණනවා. ඒතකොට අපේ ඩොලර් නැතු වෙනවා අපිට. රස්සාවල් නැතු වෙනවා. ප්‍රශ්න එනවා. ඒ හින්දා කරුණා කරලා අපි වැඩපිළිවෙලක් හදනකල් අපිට මේක එකතු කරන්න ඉඩ දෙන්න කියලා අපි ඒකට අවසර දීලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ යටත් විජිතකරණය කියපු ගමන් අපේ ඔළුවට එන්නේ අර ඒ කාලේ සුද්ධු අපි යට කරගත්තා වගේ එකක්. හැබැයි දැන් යටත් විජිතකරණයට වෙලා තියෙන්නේ අපේ කම්මැලිකම නිසා, අපේ ආකල්ප නැති නිසා, අපේ තියෙන ඒ ගැන හිතන්නේ නැති නිසා. දැන් සාමාන්‍යයෙන් කියනවා විශේෂඥවරු දවසක සතියකට අපි ප්ලාස්ටික් කනවලු අර ATM කාඩ් තියෙන්නේ. ATM බැංකු කාඩ් එකක් විතර සතියකට කනවලු ප්ලාස්ටික්. ඔය එතකොට ඒකෙන් අපේ පිළිකා හැදෙනවා. ඒතර අපේ දරුවෙක් ඉපදෙනකොටත් දැන් බ්ලඩ් අරන් බැලුවාම ප්ලාස්ටික් තියෙනවලු. එකට ප්ලාස්ටික් ගිහිල්ලා. ඒ කියන්නේ දැන් කොස්ස මේ කොස්ස අරගෙන අතුගානට මේක ගෙවි දූවිල්ල වෙලා අපේ නහයට ගිහලා ආස්වාස් ප්‍රාස්වාස් වෙනවා. මේක පොළොවට ගිහිල්ලා ඒක ගෙවෙනවා කියන්නේ ඒකනේ. මේක කොහෙ හරි ගිහිල්ලානේ. මම කියන්නේ එතන මේ දැන් මම කියන්නේ මේ වගේ ඒක විතරක් නෙමෙයි. දැන් අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මගේ ගෙදරත් එහෙම තිබ්බා. අපි එළවලු කපන බෝඩ් එක ගන්න අර කටින් බෝඩ් එක. ඒක ප්ලාස්ටික්. බලපුවා මේකේ තියෙන කට් කැරි ඔක්කොම දැන් ඒක බලුදු වෙලානේ. පිහි ගහලා ඒවා අපි කාලා. එළවලුත් එක්කනේ. මම කියන්නේ ඒ වගේ අපි විවිධ අපි දන්නේ නැති විදිහට දැන් මාළු දැන් කතාලා තියෙනවා. මේවා ගිහිල්ලා ඇලට දානවා. ඇලෙන් ගඟට යනවා. ගඟෙන් ගිහිල්ලා මූදට යනවා. මූදේ ලොකු තට්ටුවක් තියෙනවා. මේවට සෙවල හැදෙනවා. මේවා මාළු කොට කොටා කනවා. ඒ කන මාළු අපි කනවා. අපිට ප්ලාස්ටික් එනවා. ඒත් අපි ඇත්තටම ඇත්තම මේ දිනු වුණා කියලා මේ ප්ලාස්ටික් කියලා මහලු කාලයක් නැහනේ. මේ ප්ලාස්ටික් කියන එක ඇවිදිලා අවුරුදු 40ක් 50ක් කියලා ඇති. ඒ කියන්නේ මේ පළවෙනි බෝතලේ නිර්මාණය කරන්න ඇති අවුරුදු 40කට ඉස්සෙල්ලා ප්ලාස්ටික් වලින් ලංකාවේ. ඒතර මේක අවුරුදු 350ක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි මේ හදපු බෝතලේ තියෙනවා නම් පොළොව යට වෙලා හරි කොහේ හරි අස්සක තියෙනවා නම් පරම්පරා තව කීයක් මේ පළවෙනි බෝතලේ තියෙනවද? එතකොට ඒක තමයි අපි සාමාන්‍යයෙන් එතකොට අපි අපේ තියෙන ප්‍රශ්නේ මේ යටත් විජිතකරණයකට අපි වෙලා තියෙන්නේ ඇයි? අපේ තියෙන ආකල්පවල ප්‍රශ්නයක් නේද? අපි අනිත් මිනිස්සු මේව එකතු කරලා ගොඩ ගහලා පිරිසිදු කරනවා. අපි ඔහෙ කුණකොට යන්න නැත. හැබැයි මේකට පළවෙනි ප්‍රශ්නේ තමයි මේකට මිලක් නැතිකම. කම්බි කැල්ලක් තිබ්බොත් එහෙම ඇතර මේකට දැන් මේක එකතු කරගන්නනේ අපිට තියෙන එක 20 කරා මේක එක දවසයි පාවිච්චි කරන්නේ නේ. දැන් ඉන්දියාප තට්ටු තහනම් කරා. දැන් අපි බලමු සමහරලාට මේ සමහර තැන්වල ලස්සනට පිඩලි හදලා තිනා ප්ලාස්ටික් වලින්. ඒවත් වෙන රටවල් වලින් ආනෑ නේ කියලා දන්නේම නැතුව අර මිනිස්සුගේ කුණකොඩ අපි සල්ලි දීලා ගේනවා. දන්නේම නැතුව. දැන් ඒවා තහනම් කරා පරිසර අධිකාරී ඒවා කරන්න බෑ.